අයිබෝන් VVIP ශ්‍රී ලංකා YouTube channel එකට ඔබ සාදරයෙන් පිළිගන්නවා. තවමත් ඔබ අපිව subscribe කරලා නැත්නම් subscribe කරලා දකුණු පැත්තේ තියෙන bell icon එක ඔබ අමතක කරන්න එපා. මුල්කිරිගල රජ මහා විහාරය ලක්දිව භක්තිමත් මහජනයාගේ සිත් ගන්නාසුළු පෞරාණික සිද්ධස්ථානය බොහෝ වෙති. ඔවුන් අතරෙහි මුල්කිරිගල රජ මහා විහාරයද එකකි. සිරිලක දකුණු දෙස රුහුණෙහි මූලගිරුවා ජනපදයට මුදුන් මල්කඩක් බඳු වූ මෙම රජමහා විහාරය පිහිටි විශාල පර්වත රාජයා නිමිති කොට ඒ අවට ප්‍රදේශයටද මුල්කිරිගල හා මුල්ගිරිගල යන නම විවහාර කරති. කලින් කල නොයෙක් නම් පැවති බව ඉතිහාස ප්‍රවෘත්තිවලිනුත් ශිලාලිපිවලිනුත් මුක පරම්පරා වෙනුත් දැකගත හැක. එනම් රුහුණ එක්සත් කොට රාජ්‍ය කළ කාවන්තිස්ස රජු විසින් කරවන ලද සූසැට එනම් 64ක් විහාර අතුරින් එකක් වූ මෙම විහාරයට එකල මුහුදුගිරි යන නමද පළමුවැනි වික්‍රමබාහු රජ දවස කළ ශිලාලිපියක මුහුන්ද්‍රගිරි යන නමද මුක පරම්පරා වශයෙන් මෝකිව් ගල, මුවතිරිගල, මෝකිරිගල, මෝකිරිගල්ල, මූලගිරිය යන නම්ද විවහාර කළ බව පෙනෙන්නට තිබේ. මේ සිද්ධස්ථානය පිළිබඳව පවත්නා ඉතිහාස තොරතුරුද මතභේද සහිතව පවතී. එනම් මෙහි ආරම්භය දෙවන පෑතිස් මහරජාණන් දවසේ යයිද සද්ධාතිස්ස රජ දවස යයිද කියන අතර තවත් කෙනෙක් සද්ධාතිස්ස මහරජාණන්ගේ පුත්‍ර වූ වළගම්බා දවස යයිද කියති. ක්‍රිස්තු වර්ෂ 410 වැන්නෙහි රාජශ්‍රීයට පැමිණි මහානාම රජු දවස ලක්දිවට පැමිණි බුද්ධഘോഷාචාරීන් වහන්සේගේ අටුවා කතාවෙහි පෙනෙන එකල ලක්දිව ඉතා ප්‍රසිද්ධව පැවති සමුද්‍රගිරි විහාරයේද ක්‍රිස්තු වර්ෂ 137 සද්ධාතිස්ස රජ දවස අතිශයින් දියුණු කළ දක්ෂිණගිරි විහාරය යයිද වළගම්බා රජුගේ සත් ඇමතීන් අතරින් මූලවනම් ඇමතියා විසින් එනමින් කරවන ලද විහාරය මෙය යයිද සමහරු කියති. පිහිටීම මුහුදු අසබඩ පිහිටි තංගල්ල නම් නගරයේ සිට සැතපුම් 11ක් පමණ දුරින් උතුරු දෙසට පිහිටා ඇති නොයෙක් ප්‍රමාණවත් කඳුගැට පෙළකින් හා කෙත්වතු වලින් පිරිවරාගත් මෙම පර්වතය සමබිමේ සිට අඩි 676ක් පමණ උස ඇත්තේය. කැමැති රථවාහනයකින් සමීපයට යා හැකි මෙම සුවිශාල පර්වතය දර්ශනයෙන්ම භක්තිමත් සැදැහැවතුන්ගේ සිත් ප්‍රීති සාගරයෙහි නිමග්න වන අතර ඇතමෙකුගේ සිත් බියෙන් ඇලලෙන්නේ. බැලූ බැල්මට තනි පර්වතයක්සේ පෙනුනද එක් පැත්තකින් පර්වතයේ මුදුනට පාගමනින් යා හැකිසේ මාර්ගය පිහිටා තිබේ. නොයෙක් ප්‍රමාණයෙන් හෙල් කීපයකින් යුතුව පිහිටි මෙම තැන්නෙහි වූ වෘක්ෂලතාදියෙන් හෙබි පර්වත නිතම්බයෝ යනනෙවුන්ගේ ගිම්නිවීමෙහි සමත්වන්නාහ. මෙම දර්ශනීය පර්වතය විහාරස්ථානය බැලීමට ලංකාණ්ඩුකාර ධූරයේ ඉසිලු බෝරෝන් වෑන් ඉන් හෝප් තුමා සහ මෙටිලෙන්ට් ආදී ආණ්ඩුකාරවරුද නොයෙක් දේශ සංචාරකයෝද පැමිණි බව නොයෙකුත් සටහන් වලින් පෙනෙන්න තිබේ. ඉතිහාස පුවත් යටගිය දවස දෙවන පෑතිස් මහරජාණන් දවස පළරුක බෝධියක් පිහිටුවීමෙන් ආරම්භ වූ මෙම පර්වතයේ මුදුනෙහි එම රජුගේ සහෝදර වූද රජුගෙන් පසු රුහුණට පලා අවුත් මාගම්පුරේ රාජධානිය කොට රුහුණු රාජ්‍ය කළා වූද මහානාග රජු සූවිසි බුද්ධ විහාරය නමින් විහාරයක් කරවාලු බවත් එම විහාරයේ දැනට සම්පූර්ණයෙන් නටබුන් වී ඇති බවත් ඉතිහාසඥයෝ කියති.
ඉන් පසුව එම රජාණන්ගේ පරපුරෙහි වූ කාවන්තිස් රජු රුහුණෙහි කර වූ සූසැට එනම් 64ක් විහාර අතුරෙන් මුහුදුගිරි විහාරය නමින් ප්‍රසිද්ධ වූ විහාරය මෙය බව පූජාවලියේ කියන ලද ප්‍රවෘත්ති අනුව සැලකිය යුතු බැවින් එම රජාණන් විසින් මෙහි ගල යට විශාල ලෙනක අටලොස් රියන් ඝන රන් පිළිමයක් කරවන ලද බවත් ලෙන තුල ශුද්ධිමත් රහතන් වහන්සේලාගේ අදිෂ්ඨානය පරිදි 5000ක් අවුරුදු බුදුසසුන පවත්නාතුරු නොනිවෙනසේ අබතෙල් පහනක් දල්වන ලද බවත් ඉන්පසු දෙමළ බලමුළු සුන්කොට ලක්දිව එක්සේසත් කොට නගා ක්‍රිස්තු වර්ෂ 161 රාජශ්‍රීයට පැමිණි කාවන්තිස්ස මහරජාණන්ගේ දෙටු පුත් ඌද දුටුගැමුණු රජු එකී ලෙන තුල රත්හඳුන් දැවෙන් අටලොස් රියන් පිළිමයක් කරවා එහි නෙත්තිවල ඉඳු නිල්මිණි දෙකක් ඔබ්බවාලු බවද ඉන්පසුව ක්‍රිස්තු වර්ෂ 1164 වර්ෂයේහි පොළොන්නරුව රාජධානිය කොට රාජශ්‍රීයට පැමිණි ලංකා රාජානුශාසනා කළ මහා පරාක්‍රමබාහු මහරජාණන් විසින් එමලෙන තුලම පොත්ගුලක් කරවන ලද බවත් සැලකිය යුතුයේ. මෙ කියන ලද ලෙන් විහාරය මීට අවුරුදු 400 ගණනකට පෙර වසාලන ලද බැව් ඇසීමි. සොර සතුරු උවදුරු විය හැකියයි සැලකූ බෞද්ධ මහරජ කෙනෙකුගේ නියමයේ පරිදි එසේ කරන ලද බව සිතීමට කරුණු තිබේ. මුල්ගිරිගල පරිවෙනාධිපති ධූරය දැරූ අපවත් වී වදාළ පණ්ඩිත කොටවිල සුමනසිරි ස්වාමීපාදයන් වහන්සේ විසින් රචිත මුල්ගිරිගල වෙහෙර වැණුම් කෘතියෙන් පූර්ණ අවසරයේ මත උපුටා ගන්නා ලද කොටසකි. Thank you.
වන් තවත් වැදගත් ඓතිහාසික ස්ථානයක් සමගින් අපි ඔබ හමු වෙන තෙක් රැඳී සිටින්න. ස්තුතියි.